ආයුබෝවන්. ඉතින් අදත් හිතුවා ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්න කියලා. අවුරුදු 30ක මම ක්‍රිකට් ක්‍රීඩා කරලා තිනවා. ඉතින් ඒ අවුරුදු 30 30ක් කොහොමද ක්‍රිකට් ක්‍රීඩා කරයි කියන සමහර දේවල් තියෙනවා. ඒ යම් යම් දේවල් අපි කරා එහෙම වසර ගාණක් එක දිගට ක්‍රීඩා කරන්න. ඉතින් ඒ මොනවද කියලා පොඩි 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 දේවල් ටිකක් තියෙනවා. අපි මේ පොඩි පොඩි දේවල් ටිකක් බලමු මොනවද අපි ඒ කාලේ ඇතුළත කරපු දේවල්. රයිට් ඉස්ලාම කිව්වොත් එහෙම අපි ඉන්න නිවස තමයි අපි ඉස්ලාම මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන් විදියට හදාගන්න ඕනේ. ඉතින් දැන් මේ තමයි මගේ නිවස ඇතුළ වෙන තැන. දැන් ඔයගලන්ට පේනවා ඇති මේක ඇවිල්ලා ලෙටර් බොක්ස් එකක්. මේ ලෙටර් බොක්ස් එක හදලා තියෙන්නේ මගේ නිවසේ ආකෘතිය. ඉතින් පොඩි වෙනස් විදියට මං හිතුවා සාමාන්‍ය ලෙටර් බොක්ස් එකක් නැතුව මේ විදියට වෙනස් දෙයක් කරන්න ඕනේ කියන එක. හරි, අපි යමු ඇතුළට. මොනවාද මේ මයින්ඩ් එක රිලැක්ස් කරන්න මගේ ගේ ඇතුලේ මම හදාගෙන තියෙන දේවල්. අපි මුලින්ම යමු ගාර්ඩන් එකට. දැන් මෙතන තියෙන පොඩි තන බිමක් මම මේක හදාගත්තේ. ගොඩක් වෙලාවට අපි සෙල්ලම් කරද්දී අපි සපත්තු දාගෙන ඉන්නේ, සපත්තු මේස් දාගෙන. එතකොට අපේ ඇඟේ හීට් එක වැඩි. ඉතින් මම මෙතනට ඇවිල්ලා බෑෆුට් ඇවිදින්න මම මේ තන බිම හදාගෙන තිනවා. ගොඩක් වෙලාට මම ග්‍රවුන්ඩ් එකට ගියාමත් සපත්තු නැතුව මේ වගේ පොඩ්ඩක් රවුමක් දෙකක් ඇවිදිනවා ග්‍රවුන්ඩ් එකේ. ඒක අපේ සෞඛ්‍ය පැත්තට හොඳයි. ඉතින් එතකොට පොඩ්ඩක් ඇඟ හීට් එක අඩු වෙනවා, පොඩ්ඩක් කූල් වෙනවා. අපි මේ පින්තූරය ගැන කතා කරා ඊයේ කලින් වීඩියෝ එක. දැන් මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති උංචිල්ලාවක් තියෙනවා. ඒ කියන්නේ බෙන්ච් එකක්. මේක ඉඳගෙන පොඩ්ඩක් හිට මෙට පැදුනොත් අපිට පොඩි මාරු රිලැක්ස් එකක් එනවා. ඉතින් මම ගොඩක් වෙලාට මෙතනට ඇවිල්ලා වාඩි වෙලා පොඩ්ඩක් එහෙම සිං වෙලා ඉන්නවා. ඒ වගේම දැන් එළියට පොඩ්ඩක් ගියොත් එහෙම මෙතන මේ උණ පඳුරක් එක්ක මම බෙන්ච් එකක් හදාගෙන තිනවා. මේක කූල් එකත් එක්ක පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පුළුවන්, පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. එතනින් එහාට ගියාම මෙතන මේ ගහත් එක්කම ගල් පතුරක් යොදාගෙන මම බෙන්ච් එකක් හදාගෙන තිනවා. ඉතින් මෙතනත් වාඩි වෙලා ඉන්න පොඩ්ඩක් හුලම් පාරක් වැඩිගෙන පොඩ්ඩක් කල්පනා කරන්න. ගොඩක් වෙලාට තරගයක් දෙකක් ෆේල් වුණොත් එහෙම ආපහු මං කම්බැක් එක දෙන්න මේ වගේ තැන් මම පාවිච්චි කරනවා. ඉතින් ඇතුළට ගින් බලමු. මෙන්න මේ බෙන්ච් එක ගොලන්ට පේන ඇති. මේක බෝට් වරුවල් බෝට්ටක් වගේ විදියට තියෙන්නේ. ඉතින් මේක ස්ථානිකර සිල්පර කොටන් වලින් හදලා තියෙන්නේ. ගොඩක් වෙලාට මම තරගයකට යන්න ඉස්සෙල්ලා මෙතන පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා. මෙතන වාඩිලා ඉද්දි මට ඉදිරියෙන් පේන්නේ අපි ඊට මීට කලින් වීඩියෝ එක කතා කරපු ඒ බෝල්ස් ඉන පෙට්ටිය, බොක්ස් එක. ඉතින් එතකොට මට මතක් වෙනවා විකට් පහේවා ගත්තේවා මේ. මොකද මේ සියලුම පන්දු 190කට වැඩිය තියෙන්නේ. මම විකට් පහක් හෝ ඊට වැඩිය ගත්ත පන්දු. එතකොට මට මතක් වෙනවා මම පර්ෆෝම් කරපු විදිය. ඒක හොඳයි මට මැච් එකට යන්න ඉස්සෙල්ලා. මේ පිළිබඳව අපි පසුගිය වීඩියෝ එක කතා කරා. දැන් මෙතන මේක තමයි මගේ ලිවින් රූම් එක. ඉතින් මේකත් පොඩ්ඩක් වෙනස් විදියට තමයි මම හදලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දැන් මේක ඉඳගත්තම මම මේ වහල හදලා තිනවා හුඟක් උසට. එතකොට මේක හිස් අවකාශය වැඩි. එතකොට ඒක උඩ බලද්දී එහෙම කල්පනා කරද්දී අපි සාමාන්‍යයෙන් ඉහළ ආස දිහා බලන් තමයි කල්පනා කරන්න ගොඩක් කැමති. එතකොට මේක හිස් බව තියෙනවා. එතකොට ගොඩක් දේවල් අපිට මතක් වෙනවා. මේක ඉහළ තියෙනවා, පින්තූරකුත් තියෙනවා. ඒ වගේම මේ මෙතන අපි මිට කලින් කතා කරේ නැහැ. මේ තමයි
මම අවුරුද්දක් ෆස්ට් ක්ලාස් වැඩිම කාලයක් ගහපු ක්‍රිකට් ක්‍රීඩකයා හැටියට එංගලන්තෙන් මේ සොයා ගැනීම කරේ. ඒ වාර්තාව මම කරා කියන එක. ඉතින් ඒකේ ඔරිජිනල් ආටිකල් එක, පේපර් ආටිකල් එක එංගලන්තේ ගාඩියන් පුවත්පතේ ඒක ඔරිජිනල් ආටිකල් තමයි මෙතන තියෙන්නේ. මේ ඒ ආටිකල් එක ඩේලි නිවුස් එකෙන් ලංකාවේ පබ්ලිෂ් කරපු එක. ඒ වගේම ඩේලි නිවුස් ඩේලි මිර පත්‍රයෙන් පබ්ලිෂ් කරපු එක. ඒ වගේම මම මෙතනත් බෙන්ච් එකක් තියන් ඉන්නවා. ගොඩක් වෙලාට උදේතේ එක බොද්දි මෙතන පොඩ්ඩක් රිලැක්ස් කරනවා. ඒ වගේම මෙතන මේ මගේ දුවගේ ෆොටෝ එකක් තියෙන්නේ. මේ පින්තූරේ මම ගොඩක් කැමතියි. ඉතින් මේක දිහා බලලා මම හරි ආස පින්තූරයක්. ඒ වගේම අපි මේ ට්‍රෝෆීස් කබඩ් එක ගැන අපි කතා කරා. ඒ වගේම අපි පොඩ්ඩක් තවත් අර සෞඛ්‍ය ගැන අපි කතා කරොත් එහෙම මේ මගේ ඩයිනින් ටේබල් එක මේක මේ තනකර පොල්ලියෙන් හදලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ පුටුව. මේ පුටු හුඟක් උසට සහ කෙලින් තියෙන්නේ. ගොඩක් වෙලාට අපි සෙල්ලම් කරද්දී අපිට කොන්දේ අමාරුවල් වෙනවා. ඒ කොන්දේ අමාරුවලට හොඳම විසඳුමක් වෙස් තමයි මම මේක මේ විදිහේ පුටුවක් භාවිත කරන්නේ. ගොඩක් වෙලාට අපි ඩයිනින් එකේදී හුඟක් වෙලා ඉන්නවා මෙතන දැලා. ඒ වගේම මෙතන තව ලිවින් රූම් එකේ තව දෙයක් තියෙනවා. මේ ඉදිරියෙන් ඔබට පේනවා ඇති වෝල් එකක් මේ එහි පින්තූර වගේක් තියෙනවා. විශේෂයෙන්ම අහසක් පේන විදිහට දාලා තියෙන්නේ. එතනදිත් අපිට ගොඩක් අර මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. අපි මේ මගේ මියුසියම් එක ක්‍රිකට් මියුසියම් එක අපි මේක ගැන අපි කතා කරා. මම තවදුරටත් මේක ගැන කතා කරොත් එහෙම දැන් මේකේ මේ කැප්ස් ඔක්කොම තියෙනවා මං ගහපු ක්ලබ්ස් වල. ඒ වගේම පේපර් කටින්ස් මම ලොගෝ කළා බිත්තියේ මෙහෙම තියලා තියෙන එක හේතුවක් නිසා. මම ඒක හේතුව ගැන කියන්නම් ඕගලන්ට. මේ මං ක්‍රීඩා කරද්දී ඇඳපු ටී-ෂර්ට්ස්. මේ මගේ ලයිබ්‍රිය. විවේකී වෙලාවලට මම පොත් කියවනවා. ඒ වගේම තමයි තරඟයක් ඇතුළතදී මම ඒ තරඟේ දවසේ ඇතුළත මං හොඳ දෙයක් කරේ නැත්තම් මම පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පොතක් කියවනවා. ඒ පොපම් කරේ නැතුණාම ඇති වෙන පීඩනය වළක්වා ගන්න පොතක් කියවන මම. ඒ වගේම මේ මෙඩල්ස් තියෙනවා ගොඩක්. ඒ ඔක්කොම ක්‍රීඩා කරද්දී ලබා ගත්ත දේවල්. හොඳයි, අපි යමු තව තැන් දෙකක් තියෙනවා. තැන් දෙකෙක් තැන් දෙකක් තියෙනවා තව රිලැක්ස් වෙන්න. මේ තමයි මගේ එක වෝල් එකක්. එක තනිකර අහසක් වගේ තමයි හදලා තියෙන්නේ. අනිත් විවේක වෙලාවට මම ගොඩක් වෙලාවට ටීවී බලන එක කරන්නේ. ෆිල්ම්ස් එහෙම බලනවා. තමයි ටීවී රූම් එකේ මැච් එක ඔක්කොම බලලා මැච් ඇනලයිස් කරන එක ඔක්කොම කරන්නේ මෙතන. ඒ වගේම අනිත් විශේෂ තැනක් තමයි මේ බැල්කනිය. මේකේ වැස්ස වෙලාවට වගේ මෙතන ආවොත් එහෙම අපිට වර්ෂාව නරඹන්න පුළුවන්. ඒ වගේම මෙතන තමයි මම මේකට කියන්නේ පේපර් බැල්කනිය කියලා. මෙතන හාන්සි පුටු තුනක් තියලා තියෙන්නේ. ඉතින් මේකේ වාඩි වෙලා පත්තරයක් පොතක් කියවන්න පුළුවන්. ඇත්තටම හොඳ රිලැක්ස් වෙන තැනක් මෙතන මයින්ඩ් එක. බොහෝ විට මෙතන ඉදදී ඇත්තටම පොඩි කෙටි නිින්දක් ගන්න පුළුවන් මෙතන. ඒ විදිහට මේ තැන මං හදාගත්තේ. අපි බලමු ඊළඟට හොඳම තැනක් තියෙනවා. ඒ රූප් ටොප් එක. අපි යමු රූප් ටොප් එකට.
ගොඩක් කලාවට තරගයක් අතරතුරදී එම තරගය මං හොඳට කරේ නැත්තම් විශේෂයෙන් අපි අවුරුදු ගානක් ක්‍රිකට් ගහනද අපිට අවශ්‍යයි කන්සිස්ටන්ට් එක. ඉතින් මෙන්න මේ රූප් ටොප් එක මේක කොටසක් රූප් ටොප් එකේ කවරට පේන ඇති ඩක් ඈත පේන පරිසරය හුඟක් රිලැක්ස් වෙන්න පුළුවන් තැනක්. අපි මේ තව රූප් ටොප් එකේ තව කොටසක් තියෙනවා. මේ කොටස තමයි මම හුඟක් කැමැතිම කොටස. මොකද මෙතන අංශක 180ට ඈත බලන්න පුළුවන්. ඔබට පේනවා ඇති. මේ ගොඩක් කලකට මෙතන දැවිලා මම කාලය ගත කරනවා. විශේෂයෙන්ම හොඳ තරගයක් තියෙද්දි ලකුණු ග්‍රස් කරගන්න, කලුළු ලබා ගන්න, පොඩි තින්කින් එකක් දාන මෙතන තමයි මම යොදා ගන්න. ඒ වගේම තමයි බියර් එකක් බොන්න යාළුවාවම පොඩ්ඩක් සෙට් වෙන්නත් මෙතන මම පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මෙතන තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි රාත්‍රී කාලේදී තරු බලන්න මං හරි ආසයි. මේ ඈත ආසදියා බලන් ඉද්දී පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් ඒ සඳහා හොඳ ස්ථානයක්. ඉතින් මේ තමයි ගොඩක් වෙලාවට අපි පර්ෆෝම් කරන්න, ඒ කියන්නේ කන්සිස්ටන්ට් පර්ෆෝම් කරන්න මං කරන දේවල් ගොඩක් ක්‍රිකටර්ස්වත් මේ වගේ කරනවා. ඉතින් මම ඇත්තටම මට ලංකාවට ගහන්න බැරි වුණා. නමුත් මම ගොඩක් ක්‍රිකට් ගැව්වා ගොඩක් කාලයක්. ඒකට හේතු වෙන දේවල් මම නිවස තුලින්ම හදාගත්තා. මගේ මනස රිලැක්ස් කරගන්න මයින්ඩ් රිලැක්සේෂන් එක හරිම වැදගත්. ඉතින් ඒක ක්‍රිකට් ක්‍රීඩාව මොකද ක්‍රිකට් ක්‍රීඩාව තියෙන්නම මයින්ඩ් එකත් එක්ක. ඉතින් ඒ නිසා තමයි මේ වගේ දේවල් අපි කරේ. ඉතින් ඒක අපේ සක්සස්ෆුල් එකක් වුණා. ඉතින් සමහරට ඕගලන්ටත් ඒක යොදා ගන්න පුළුවන්. බලන්න ඉස්සරහට ඕගලන්ට එහෙම මයින්ඩ් එක රිලැක්ස් කරගෙන ගියොත් හොඳට පර්ෆෝම් කරන්න පුළුවන්. Thank you.